යලිත් අද දෙරණ මෙරට කෘෂිකාර්මික වකුගඩු රෝගයට හේතු වන බව පරේෂ් මෙරට කෘෂිකාර්මික වකුගඩු රෝගයට හේතු වන බව පරේෂණ වලින් තහවුරු කර ඇති ග්ලයිෆොසෙට් නැමැති රසායනිකය පිළිකාකාරකයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේද තහවුරු කර ඇතැයි පරීක්ෂකීන් පෙන්වා දෙනවා. ඔවුන් පවසන්නේ මෙවන විට වරාය තිබෙන ග්ලයිෆොසෙට් බහලුම් නැවත ආනයනික රටවල් වලට යැවීමට පියවර ගත යුතු බවයි. රජරටින් ආරම්භ වී මෙරට දිස්ත්‍රික්ක කිහිපයක් පුරා පැතිරුණු මාරාන්තික වකුගඩු රෝගය කෘෂි රසායනවල ඇති ආසනික් කැඩ්මියම් ඇතුළු බැරලෝහ හේතුවෙන් හටගන්නා බව මුල්වරට තහවුරු කරන ලද්දේ කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින්. රෝග යාන්ත්‍රණය පිළිබඳව තවදුරටත් පර්යේෂණ කරමින් සිටි අදාළ පර්යේෂණ කණ්ඩායම අමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සිදු කළ පරීක්ෂණයකින් හඳුනාගැනුණේ කෘෂි රසායනවල ඇති ග්ලයිෆොසේට් නැමැති රසායනිකය ආසනික් කැඩ්මියම් නැමැති බැරලෝහ වකුගඩු වෙත ගෙන යන වාහකයේ බවයි. ග්ලයිෆොසේට් කියන්නේ දෙක ඒ කාණ්ඩයට අයිති පිළිකාකාරකයක්. වකුගඩු නාශකයක් ඒ වගේම පිළිකාකාරකයක් වන මේ රසායනික ද්‍රව්‍ය මොනාකාරයකටවත් අපේ රටේ භාවිතා කළ යුතු නැහැ. යනුව ඉකුත් 2014 වසරේදී ග්ලයිෆොසේට් නැමැති තරුජිත රසායනිකය මෙරට දිස්ත්‍රික්ක පහක අලෙවිය සහ භාවිතය සපුරා තහනම් කිරීමට එවක රජය කටයුතු කළා. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එම පියවර තවත් ශක්තිමත් කරමින් ග්ලයිෆොසේට් මෙරටට ආනයනය තහනම් කරනු ලැබුවා. කෙසේ වෙතත් පරීක්ෂකයින් පෙන්වා දෙන්නේ තවත් වසර ගණනාවක් භාවිත කළද අවසන් නොවන තරමේ ග්ලයිෆොසේට් තොග මෙරට වෙළඳපොලේ සහ කෘෂි රසායන සමාගම් වලට අයත් ගබඩාවල පවතින බවයි. කරුණු මෙසේ වෙළගැසෙද්දී තහනමට පෙර ආනයනය කරන ලද තවත් ග්ලයිෆොසේට් බහලුම් කිහිපයක් වරායේ බහලුම් කර ඇති අතර ආරංචි මාර්ග පවසන්නේ එම බහලුම් ප්‍රමාණය 15කට අධික බවයි. මේ වන විටත් ජන ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල කර ඇති ග්ලයිෆොසේට් විශාල ප්‍රමාණයක් මෙරට පවතින පසුබිමක තවත් තොග රට තුළට පැමිණීම එම තර්ජනය වඩා තීව්‍ර කරන බව පරීක්ෂකයින් පෙන්වා දෙනවා. දැනට රට තුළ තියෙන සහ වරායේ තියෙන ග්ලයිෆොසේට් රටින් පිටමං කිරීමට කටයුතු යොදන්න ඕන. පිළිකාකාරකයක් කියන පදනමේ සිටගෙන මේ වෙනකොට රුසියාව, නෙදර්ලන්තය, ප්‍රංශය ඇතුළු රටවල් ගණනාවක් විවිධ මට්ටමින් ග්ලයිෆොසේට් තහනම් කරලා තියෙනවා. මීට මාසයකට කලින් පමණ කෘෂිකර්ම ඇමතිවරයා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා ග්ලයිෆොසේට් මින් මතුවට ගෙන්නන්නේ නැහැ කියලා. පෙර දැනුවත් කිරීමක් කර තිබියදී මෙසේ විශාල ප්‍රමාණයක් ග්ලයිෆොසේට් ගෙන ඒම ඉතාම වැරදි ක්‍රියාවක්. ඒ නිසා ඒවා අපහු පිටරටම යැවිය යුතු ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. තවත් ප්‍රවෘත්ති විරාමෙන් පසුව බලාපොරොත්තු වන්න. යලිත් අද දෙරණ සම්මානනීය සිනමා වේදිකාවේ වූ ටෝනි රණසිංහ මහතා අද ආභාව ප්‍රාප්ත වුණා. ඒ මහතාගේ ඥාතීන් පැවසුවේ කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී ඒ මහතා ආභාව ප්‍රාප්ත වූ බවයි. දේහයේ ලබන සිකුරාදා පෙරවරු 10 සිට පසවරු 2 දක්වා කොළඹ කලාභවනයේ තැන්පත් කර තිබෙනවා. ටෝනි රණසිංහ මහතාගේ දේහයේ නනතුරු අවසන් කටයුතු සඳහා මහභාගයේ පොදු සුසාන භූමිය වෙත රැගෙන යාමට නියමිතයි. 1937 වසරේ ජූලි 31 වනදා මෝදරදී උපත ලැබූ ටෝනි රණසිංහයන් මිය යන විට 79 වන වියේ පසු වුණා. ඔහු ප්‍රසිද්ධ වේදිකාවට පිවිසේ 1963 වසරේ රන්තුඩු වේදිකා නාට්‍ය. අනතුරුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ ගම්පෙරළිය චිත්‍රපටයෙන් ටෝනි රණසිංහයන් සිය සිනමා දිවිය ආරම්භ කළා. රන්සලු දෙලොවක් අතර පරසතුමල් දූල්මල හන්තානේ කතාව වැනි ජන හදවත් දිනාගත් චිත්‍රපට රැසකට රංගනයේ දායකත්වයේ සැපයූ ඒ මහතා සිය සිනමා ජීවිතය තුළ සම්මාන රැසකටද පාත්‍ර වුණා. 1969, 1976 සහ 1979 යන වසරවලදී හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු දක්ෂ චිත්‍රපට තිර රචකයෙකු ලෙසද සිය හැකියාව ප්‍රගුණ කළා. අද සිය ජීවිත රඟවඩලින් නික්ම ගියද අඩ සිය වසක් ඉක්ම වූ සිංහල සිනමාවේ ටෝනි රණසිංහයන් ප්‍රේක්ෂක හදවත් තුළ සදා මතකයේ රැඳෙනු නොඅනුමානයි. කෝටිපති ව්‍යාපාරික මොහමඩ් සියාම් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු දැඩි කොන්දේසි සහිතව අපමත මුදා හැරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද තීන්දුව කළා.
පුද්ගල ඝාතනයක් සහ පුද්ගල ඝාතනයකට කුමන්ත්‍රණය කිරීම යන චෝදනා මත හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස්ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා. උන්ට අප ලබා දීම සම්බන්ධයෙන් අද සලකා බැලුණේ ලලිත් ජයසූරිය, සර්වජිනි කුසලා වීරවර්ධන සහ අමේන්ද්‍ර සෙනවිරත්න යන මහධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමු වේ. එහිදී එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් මුදල් අප සහ ලක්ෂ 40ක ශරීර අප මත උන් මුදා හැරීමට එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා. ඔවුන්ගේ විදේශ ගමන්ද තහනම් කළ අධිකරණය අප ලබා දීමෙන් පසු සෑම බදාදා සහ සිකුරාදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවටද නියෝග කළා. එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් කරන බවට පැමිණිලි ලැබුණොත් නඩු කටයුතු අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයට පත් කරන බවටද චූදිතයන්ට අවවාද කර තිබෙනවා. මේ ආකාරයෙන් මොහොමඩ් සියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චූදිතයන්ට අප ලබා දුන්නද අනවසර ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාවකට අදාළව වාස් ඇතුළු සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා. ඒ සමගින් අද දින රාත්‍රී 8 ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමව දකින්නවා. සවිස්තරාත්මක තොරතුරු සමගින් හමුවෙමු යළිත් රාත්‍රියේ 10ට. සුබ රාත්‍රිය.